ආයි බොවන් සුබම සුබ දවසක් ලංකාවේ දිනපතාත් එක්ක එකතු වෙලා ඉන්නේ සියලුම දෙනාට නව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායකාර මහතා විසින් විදේශගත ඔබ වෙනුවෙන්ම ප්‍රතිලාභ ලබා දීමේ විශේෂ යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා එම යෝජනාවලිය අද දිනේ මා විසින් ඔබ වෙත රැගෙන එනවා අපි බලමු මොනවද මේ යෝජනා මාලාව කියලා විදේශගත ශ්‍රමිකයන් එවන ලද මුදල් ප්‍රමාණයට අනුව තීරුබදු රහිත සහන ලබා ගැනීමේ අවස්ථාව අපි මුදල් ප්‍රමාණය වැඩි කිරීමට අද දිනේදී කැබිනට් මණ්ඩලයට අපි යෝජනා කරනවා. ඒ වගේම වසරක කාලයක් ඇතුළත ඩොලර් ලක්ෂයක් මුදලක් ලංකාවට එවලා තියෙනවනේ. ඒ අයට වාහනයක් ආනයනය කිරීමේ අවසර පත්‍රයක් දැනට ලංකාවේ වාහන ආනයනය කරන්න දෙන්නේ නැහැ. වාහනයක් ආනයනය කිරීමේ අවසරයක් ලබා දිය යුතුයි කියලා අද අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම් බදු සහනයකුත් පුළුවන් නම් ලබා දෙන මුදලේ ප්‍රමාණයට ලබා දෙන්න කියලා අපි අද දිනේදී යෝජනා කරනවා. ඒ වගේම අඩුපොලියට නිවාස ණයක් විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන ලද මුදල් වලට සාපේක්ෂව ඒ අයට අඩුපොලියට ණයක් ලබා දෙන්න කියලාත් අපි කියනවා. ඒ අඩු වෙන පොලිය අනුපාතික ඉතාමත්ම සහන පොලියකට ලබා දීලා ඒ අයට ලොකුම ප්‍රශ්නයක් හදාගෙන බොහෝ අය රට ගිහිලා ඉන්නේ. අපේ ගෘහ සේවිකාවන් බොහෝ දෙනෙක් ගියක් හදාගන්න, අපේ තරුණයෝ ගිහිලා ඉන්නේ විවාහයට කලින් ගේ හදාගන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් ණයක් ලබා දීමට යෝජනා කරනවා. අඩු පොලි අනුපාතිකයක් යටතේ. ඒ වගේම ඩොලර් 50,000ක්වත් එවලා තියෙනවා නම් එයාගේ දරුවන්ට පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කිරීමේදී ලකුණු ක්‍රමවේදයක් සකස් කරන හැටියට අපි අද දිනේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයින්ට මේ රටේ ඉඩම් මිලදී ගන්න මේ රටේ ඉඩම් ලබා ගැනීමේදී යම්කිසි සහන වැඩපිළිවෙලක් රජයේ ඉඩම් වුන් වෙත ලබා දීමේ සහන වැඩපිළිවෙලකුත් අපි ඉඩම් අමාත්‍ය සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ සමග එකතු වෙලා වැඩ කටයුතු කරන්න අපි යෝජනා කරනවා. ඒ වගේම මේ විදේශගත ශ්‍රමිකයන් සඳහාම වූ විශේෂිත කාඩ් පතක් අපි හඳුන්වා දෙනවා. ඒක මූලික කටයුතු දැන් සම්පාදනය කරලා ඉවරයි. ඒ කාඩ් පත හරහා මේක ලොයල්ටි කාඩ් එකක්. ඒ කාඩ් එක හරහා ලංකාවට එද්දිත් ලංකාවේ තමන්ගේ පවුලේ අයට මේ ලංකාව ඇතුළත ආයතන රාශියක් දැනට එකඟතාවයේ පළ කරගෙන ඉන්නවා. ඔවුන්ට තම තමන්ගේ ආයතන වලින් ඩිස්කවුන්ට් එකක් දෙන්න. වට්ටම් ලබා දෙන්න තම තමන්ගේ ආයතන වලින් මිලදී ගැනීම කරද්දි. එතනදී සමහර ගොඩනැගිලි අපාර්ට්මන්ට් ආයතන, ඒ වගේම නොඑක් නොඑක් ව්‍යාපාරික ස්ථාන වලින් මේ සහනය ලබා දෙන්න ඒ අය කැමැත්ත පළ කරලා තියෙනවා රෝහල් වලින් ඇතුළුව. එතකොට මේ වට්ටම විගමනික ශ්‍රමිකයාට මේ හිමිවන කාඩ් පතත් එක්ක, මේ ලොයල්ටි කාඩ් එකත් එක්ක විශේෂ වට්ටම් ඔහුට විතරක් නෙවෙයි ඔහුගේ පවුලේ අයටත් ලබා ගන්න අපි අවකාශය සලසලා තියෙනවා. අපි ඒක ලබන සතිය වෙනකොට ඒක දියත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම රටට ඩොලර් රෙවන මේ අපේ විගමනික පුරවැසියා ලංකාවට එද්දී අපි පිළිගන්න ඕනි දේශපාලඥයා එනකොට රතු පලස් දාලා VIP පර්යන්තයෙන් පිළිගන්නවට වඩා ඒ අයයි පිළිගන්න. අපේ රටේ මිනිස්සු කාලා ඇඳලා ඉන්නේ, අපේ රටේ මිනිස්සුන්ට තෙල් ටික ගේන්න පුළුවන් වෙන්නේ ඒ අය ඩොලර් විදියට ලංකාවට සල්ලි එවුවොත්. එහෙනම් එහෙම එවන අයව පිළිගැනීම සඳහා අපි යෝජනා කරනවා ඒ අයට සුවිශේෂී කවුන්ටරයක් ගුවන් තොටුපළේදී ලංකාවට එද්දී තිබිය යුතුයි. ඒ වගේම ඒ අයට කරන අපිට ආරංචි වෙලා තියෙනවා නොඑක් නොඑක් කරදර කරනවා කියලා, ඒ අයගේ ගමන්වලු පරීක්ෂා කිරීමවලදී වගේ කාරණාවලදී ඒ අයට අඩු සැලකිලි තියෙනවා කියලා, ඒ සම්බන්ධයෙන් අපි ඉතාමත්ම සැලකිලිමත් වෙලා ඒ පිළිබඳව අදාළ ආයතන සමග සාකච්ඡා කරලා ඒ අයට සහය සහයෝගය ලබා දෙන්න, ඒ අයට විශේෂ කවුන්ටරයක් ලබා දීමට කටයුතු කරනවා. එතනදී අර කාඩ් පත වැදගත් වේවි ඒ අයව හඳුනා ගැනීමේ පහසුව සඳහා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ රට දුෂ්කරව පවතින මොහොතක ඔබේ විගමනික ශ්‍රමිකයා ඔබේ රටේ ඉදදී ඔබට තමන්ගේ ඉන්න සේවය කරන රටේ ඉදදී ප්‍රශ්නවලට මුහුණ දෙද්දී ඒ ප්‍රශ්නවලට ඇතැම් අවස්ථාවලදී බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. තමන්ගේ පාස්පෝර්ට් එක අලුත් කරගැනීමේදී, ලියාපදිංචි වීමේදී සහ සේවා ස්ථානයේ ගැටලුවලදී අපේ ඒ රටවල තියෙන තානාපති කාර්යාල හරහා ඔබට විසඳුම් ලබා ගැනීමට යම් අපහසුතාවයක් තියෙනවනම් ඒ පිළිබඳව ඍජුව මාව දැනුවත් කිරීම සඳහා WhatsApp අංකයක් ලබා දෙනවා. කතා කරගන්න බැරි වෙයි හැම වෙලාවෙම. හැබැයි ඒකට WhatsApp පණිවිඩ විදියට පටිගත කරන ලද ඔබේ පණිවිඩයේ විදියට අපිට එවන්න අංකය 0.72 0.77 44 2500 0.73 44 2500 0.77 44 2500 44 25 කියන අංකයට අපිට WhatsApp පණිවිඩ හරහා ඔබේ ගැටලු යොමු කරන්න අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලීම කරනවා.